පසුගිය වතාවේ මම ඔබට කිව්වා වගේම ඔන්න අද මම ගමන පටන් ගන්නෙ මිරිස හිල්ස් රිසෝට් එකේ ඉඳලා. මෙතනින්ල මම යන්න බලාපොරොත්තු වෙනවා වැලිගම බේක බලන්න. අර ඇතින් පේන්නේ වැලිගම බේක. ඇත්තටම වැලිගම බේක බොහොම හොඳින් මේ මිරිස හිල්ස් වලට පේනවා දැක ගන්න පුළුවන්. කොහොම වුණත් මේ සියලු ගමන් ආරම්භ කරන්න කලින් මම මේ රාත්‍රී නවාතැන් ගත්ත මේ සුන්දර නවාතැන් පොළ පිළිබඳව ඔබත් එක්ක තොරතුරු කතා බස් කරනවා. මිරිස හිල්ස් කියන්නේ ඇත්තටම නවා තැම්පලකටත් වඩා කෙනෙකුට මේ ස්ථානේ නතර වෙලා විඳින්න පුළුවන් බොහොම අපූරු වාස්තු විද්‍යාත්මක නිර්මාණයක්. මිරිස හිල්ස් පිටලා තියෙන්නේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා කිලෝමීටර් 1ක් විතර රට ඇතුළට වන්නට තියෙන කඳු ගැටයක් මත. මේ කඳු ගැටයට ආපුවාම එක් පැත්තක් බලපුවාම වැලිගම බේක ඇතුළු මුහුද දැක ගන්න පුළුවන්. හෝටලයේ අනෙක් අන්තයට වන්නට ගොඩබිම් ප්‍රදේශයේ දර්ශනය වන පරිදි නිර්මාණය කර තිබෙනවා. කුරුඳු වගාව ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් දැකගත හැකි වන පරිදි කුරුඳු වත්තක මෙය ඉදිකර තිබෙනවා. නිදහස් අවකාශයන්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙමින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. සංචාරක හෝටල් වර්ගීකරණයේදී මෙය අයත් වන්නේ බුටික් විලා ගණයටයි. සහල්ු බව විවේකයේ නිදහස භුක්ති විඳගත හැකි පරිසරයක් ඇති කිරීම මෙහි වාස්තු විද්‍යාත්මක නිර්මාණයේ අරමුණයි. මිරිස්ස විලාසෙට ප්‍රධාන මාර්ගයට පිවිසීමා ආසන්නයේ ඇති වැලිගම වෙරළ දෙසට ගමන් කළා. මිරිස්සෙන් පසුව හමුවන ප්‍රධාන සංචාරක ඉසව්ව වැලිගමයි. වැලිගම තියන්නේ විශාල බොක්කක්. වැලිගම බේ කියලා අපි කියන්නේ. මේ විශාල බොක්ක වටේම වගේ මේ මාර්ගයත් දිවෙනවා. ඒ නිසාම මේ ස්ථානයේ මේ මුහුදු ක්‍රියාකාරකම් රසක් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම දීවර කටයුතු සංචාරක කර්මාන්තයත් මේ වැලිගම හොඳින් ක්‍රියාත්මක වෙනවා. සංචාරක නිකේතන බොහොම නිවාඩු පහඩුව ඉන්න පුළුවන් ස්ථාන ආදී මේ සියල්ලක්ම වැලිගම දැක ගන්න පුළුවන්.
පලල් වෙරළ තීරයකට හිමිකම් කියන වැලිගම බොක්ක ආශ්‍රිතව සංචාරක කර්මාන්තයට ගැළපෙන ඉතා හොඳ පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. සංචාරක සමයේදී වැලිගම වෙරළ ආශ්‍රිතව දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් බහුලව ගැවසෙන අයුරු දකින්නට පුළුවන්. සර්ෆින් ක්‍රීඩාවටද වැලිගම මුහුදු තීරය ප්‍රසිද්ධිය කුසලනවා. වැලිගම මුහුදු තීරය ආශ්‍රිතව කොරල් පරයක්ද පිහිටා තිබෙනවා. සංචාරක සමයේදී කොරල් පර අතර කිමිදීම සඳහාද සංචාරකයන් වැලිගමට ඇද යනවා. වැලිගම පසුකර ප්‍රධාන මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කළේ තවත් වැදගත් සංචාරක වෙරළ තීරයකට ළඟා වීමේ අරමුණින්. මිදිගම වෙරළ තීරයට මා ළඟා වන විටත් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වී සිටින අයුරු දක්නට ලැබුණා. දැන් මම මෙතෙක් ආපු ගමනේදී මට තියෙන අත්දැකීම අනුව එක් එක් වෙරළ තීරයන් විවිධ ක්‍රියාකාරකම් සඳහා ප්‍රචලිත වෙනවා. පොදුවේ ගත්තාම හැම වෙරළකදීම මසුන් මැරීම දැක ගන්න පුළුවන්. නමුත් ඇතැම් වෙරළක් දිය නෑම සඳහා ප්‍රචලිතයි. ඒ වගේම තවත් ක්‍රීඩාවන් සඳහා ප්‍රචලිතයි. ඒ වගේ මේ මිදිගම සර්ෆින් ක්‍රීඩාව සඳහා ප්‍රචලිතයි. ඒ සඳහා උචිත පරිසරයක් මේ වෙරළේදී දැක ගන්න පුළුවන්. ඒ නිසාම දේශීය වගේම විදේශීය සර්ෆින් ක්‍රීඩකයෝ ඒ වගේම විනෝදාස්වාදයේ සඳහා සර්ෆ් කරන්න එන අයත් මේ මිදිගමට එනවා. මිදිගම නොගැඹුරු මුහුදු තීරය ආරක්ෂිතව දිය නෑම සඳහාද ප්‍රචලිතයි. මිදිගම පසුකර ප්‍රධාන මාර්ගයේ ගාල්ල නගරයේ දෙසට ගමන් කිරීමේදී කතලුව හන්දිය හමුවනවා. මගේ මීළඟ සංචාරක ස්ථානය වන හඳුන්ගොඩ තේවත්තට ගමන් කිරීම සඳහා කතලුව හන්දියෙන් හැරී රට මැදට කිලෝමීටර් 4ක පමණ දුරක් ගමන් කළ යුතු වෙනවා. පෙරළි මේ ඉඳලා මම දැන් කිලෝමීටර් 3ක් විතර රට ඇතුළට ආවා. දැනටමත් පරිසරය වෙනස් වෙගෙන යන්නේ. පුංචි කඳු ගැට තේවතු දැක ගන්න පුළුවන්. මන් දැන් ආවේ හඳුන්ගොඩ තේවත්තේ සුදු තේ සඳහා තේ දළු නෙලන කොටසට. මේ සඳහා විශේෂිත තේ වර්ගයක් තේ ගසක් තිබෙනවා. සාමාන්‍ය තේ වත්තක තේ දළු නෙලන ආකාරයට නෙමෙයි මෙහිදී තේ නෙලන්නේ. හිස් ආවරණය කරලා අත් ආවරණය කරලා රන් ආලේපිත කතුරකින්
කුඩාම තේ දැල්ල එක් වාජනයකට කපා ගන්නවා කිසිම මොහතක විවෘත වූ අතක ස්පර්ශයක් මේ දැල්ලට ලැබෙන්න සලස්වන්නේ නැහැ ඉන්පසු තමයි සුදු තේ එහෙම නැත්නම් වයිට් ටී නිෂ්පාදනය කරන්න පටන් ගන්න මාතෙක් දැන් ඉන්නේ මේ වයිට් ටී එහෙම නැත්නම් සුදු තේ වගාවේ හිමිකරු හර්මන් ගුණරත්න මහත්මයා දක්ෂ වැවිලිකරුවෙක් දක්ෂ නොවෙන්නම් මේ වගේ අලුත් දෙයක් හොයාගනිද නේද ගුණරත්න මහත්මයා මට කියන්නකො දැන් මේ වසර දහස් ගණනක් පැරණි මේ තේ වට්ටෝරුව හොයාගත්ත කතන්දරේ මේක දැන් අවුරුදු 5000කට පෙර අධිරාජ්‍යවාදී චීනයේ සොං සහ තැං යුගයේ ඒ රටේ පාලකයෝ විසින් කන්‍යාවන් උපයෝගී කරගෙන මේ තේ දැල්ල රත්තරන් කතුරකින් කපලා රත්තරන් භාජනයක වැටිලා ඒක ඒගොල්ලෝ ප්‍රදානය කරා ඒ රටේ එම්පරට. ඉතින් ඒගොල්ලෝ ඒ කතාව කිව්වේ මේක තරවිලා තියෙන එම්පරගේ ලිප්ස් වල විතරයි තොල් වල විතරයි කියලා. ඒකයි කතන්දරේ. ඉතින් මම මේක දැන් අවුරුදු 5000කට පෙර චීනයේ කරලා තිබුණේ මට ලැබුණු ආරංචි හැටියට ඒක ඊට පස්සේ ඒගොල්ලෝ නවත්තලා තිබුණා. ඉතින් මගේ යාළුවෙක් මට කිව්වා මේක මේ ඉතාමත්ම විශේෂිත තේ නිෂ්පාදනය කරන ක්‍රමයක්. ඒක චීනෙන් දැන් කරන්නේ ඇයි අපි ඒක ලංකාවේ කරන්නේ නැත්තේ කියලා. එතකොට අපි ඒක නිෂ්පාදනය කරා. අමාරු නා නිෂ්පාදනය කරන්න බොහොම කාලයකින් අපි මේ සුදු තේ එන ගහ හොයාගත්තා. හොයාගෙන ඒක නිෂ්පාදනය කරා. නිෂ්පාදනය කළා ඉතාමත්ම ලෝක ප්‍රසිද්ධ වූ දොරට වැඩිමක් කරා. එකම 2004 අගෝස්තු මාසේ 9 වෙනිදා ඒක කරගෙන ගියා. ඉතින් මේක ලෝක ප්‍රසිද්ධ වුණා. මේ ලෝකෙ මං හිතන්නේ දීර්ඝ කාලයකට වැඩිම මිලට අලවි වෙන තේ තමයි මේ අපි මේ නිෂ්පාදනය කරන්නේ. ඔමාන් රටෙන් අපිට ආරාධනාවක් ආවා අපිට මේ තේ ගන්න ඕන. හැබැයි ඕගොල්ලෝ අපිට මේක ඇනලයිස් කරන්න අපිට සෑම්පල් එකක් දෙන්න ඕන. ඇනලයිස් කිරීම අපි කරන්නම් කියලා. ඉතින් ඒගොල්ලෝ ඒක අරගෙන ගිහිල්ලා SGS ස්විට්සර්ලන්ඩ් රටේ SGS සමාගමට මේක නිකුත් කරා මේක ඇනලයිස් කරන්න කියලා. ඒක ඇනලිසිස් එකෙන් පස්සේ අපිට බොහොම පුදුම වුණා. ඒකේ විශේෂ අංගයක් තමයි ඇන්ටිඔක්සිඩන්ට්ස්. ඇන්ටිඔක්සිඩන්ට්ස් 10.10.11ක ඇන්ටිඔක්සිඩන්ට් සමන්විත වූ තේ වර්ගයක් කියලා මේක. ඉතින් ඒක අන්තිමට බලාගෙන යනකොට ලෝකේ තියෙන මේ ආහාර නැත්තම් බොන ද්‍රව්‍ය වලින් වැඩිම ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙන්නේ මේකේ 10.11%. ඉතින් ඊළඟට මම බැලුවා මොකද්ද මේ ඇන්ටිඔක්සිඩන්ට්ස් කියන්නේ කියලා. ඇන්ටිඔක්සිඩන්ට්ස් කියන්නේ දැන් අපි හුස්ම ගන්නකොට කතා කරනකොට ෆ්‍රී රැඩිකල්ස් කියලා එකක් ගන්නවා ඇඟට. ඒක තමයි ඇඟට මේ කැන්සර් වලට සියලු දේටම බලපාන එක. මේ ඇන්ටිඔක්සිඩන්ට් එක ගත්තාම ඒක අඩු වෙනවා හෝ නැති වෙනවා ගන්න ප්‍රමාණය හැටියට. ඒක තමයි වයිට් ටී එකේ කතන්දරේ. ඔව් හර්මන් ගුණරත්න මහත්මයා කිව්වා වගේ මේ සුදු තේ කියන්නේ අපූරු තේ විශේෂයක්. ලංකාවේ අපි බොහොම දෙනෙක් මේ තේ අපේ රටේ තියෙනවද අපේ රටේ මේ තේ හදනවද කියලාවත් දන්නේ නැහැ. හඳුන්ගොඩ තේවත්තේදී සුදු තේවලට අමතරව වෙනත් කාණ්ඩවලට අයත් තේ වර්ගද නිෂ්පාදනය කරනවා. ඔන්න අපි සුදු තේ කෝප්පේක රස බලන්න යන්නේ. ගුණරත් මහත්මයා තමයි ඉස්සෙල්ලා මේ තේ කෝප්පේ රස බලන්නේ. ඔව් මේක මේ ඉසල මේක ජාත්‍යන්තර මේ තේ ගණුම්කරුවන් ලෝකේ මොන රටක හිටියත් තේ තක්සේරු කරන්නේ මේ ආකාරයට මේ රසබල්ලා. ඉතින් දැන් මේක සාමාන්‍යයෙන් මේක රසබල්ලා විසිකනවා. ඉතින් මම නම් මේ ලක්ෂ එකමාරක් ගෙවලා මේක විසිකරන්නේ නැහැ. ඉතින් මෙහෙම මේක සාමාන්‍යයෙන් රස බලන්නේ එහෙමයි. සාමාන්‍යයෙන් බලන්නේ. ඉතින් දැන් මේක මේ මේක
මම තේ විශේෂඥයෙක් නන් නෙමෙයි නමුත් ඉතින් මේ සුදු තේකේ අමුතු රසයක් තියෙනවා ගුණත් මාත්මයා දැන් මේ තේ සම්බන්ධයෙන් තියෙන වෙළඳපොළ කොහොමද මං කියන්නේ මේවා කොහොමද ඔබ අපනයන කටයුතු කරන්නේ මේක වෙළඳාමට නම් ප්‍රශ්නයක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ ඉල්ලුම හැටියට නිෂ්පාදනය තමයි කරන්න අමාරු විශේෂයෙන් වැඩිමාලවිය වෙන්නේ මෙතෙන්ට එන විදේශිකයන් මේ තේ අරගෙන ඒගොල්ලන්ගේ රටවල් වලට ගිහිල්ලා ඒගොල්ලන්ට සුමානයක් දෙකක් මේක බිව්වෙන් පස්සේ ඒගොල්ලන්ට ශාරීරික වෙනස්කමක් පේනවා ඊට පස්සේ ඊමේල් එකෙන් ඕඩර් කරනවා ඒගොල්ලන්ට අපි අරිනවා ඒක එක ක්‍රමයක් දෙවනි ක්‍රමය තමයි මේ නිෂ්පාදනය කරන හැම කිලෝ එකක්ම මරියාජ් ෆ්‍රේස් නම් ඒක තමයි මං හිතන්නේ ලෝකෙම තියෙන උසස්ම තේ වෙළඳපොළ ප්‍රංශේ ඒගොල්ලෝ අපිට කියලා තියන්නේ ඕගොල්ලෝ කොච්චර නිෂ්පාදනය කරත් निष्पादने किलोगान किसीम अमारूअ गुलासिकट अभी निष्पादने मेहे विकुलाकुनाट विकुना पैकिंग समन्वित विकुना किलो विकुन कोट मिल एक लक्ष पनस्ता वितरण किलो हेकट හැබැයි තෝගයක් වශයෙන් විකුණනකොට කියන්නේ දැන් අර මරියාජ් ෆ්‍රේස් එකට විකුණනකොට 75000 අපිට නම් ඉතින් මේ මිල ගණන් බොහොම තදයි ඉහළයි නමුත් ඉතින් සාම්ප්‍රදායිකව තේ එකක් අපනයන කරනවට වඩා මේ විදිහට යම්කිසි වටිනාකමක් එකතු කරලා අපනයන කරනවා නම් අපේ රටට විශාල ජාතික ධනයක් එකතු කරගන්න පුළුවන් අද දිනේ සංචාරයෙන් නිම කළ මා කොග්ගලපිහිටි මගේ නවාතැන් පළවන ෆෝට්‍රස් හෝටලයේ වෙත ළඟා වුණා. ප්‍රධාන මාර්ගය අද්දරම ඉදිකර ඇති ෆෝට්‍රස් හෝටලය මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන අලංකාර නිර්මාණයක්. फोट्रेस होटल के लंका तिबिन सुविशेषी होटल कोग्गल वेरल अद्दर बहुम लसन परसर एक बलकुटूक आकृति पदनाकन इधर सुप्री होटल अतन संचारकुट मिहि नवात गण्वाइकिया इतरा विधेयक सुविशेषी अद्य कीम फोट्रेस होटेल के कामर हतलिस नम आगते मे कामर सियालम मेवेणी डिलक्स कामर इवे मे कामर वली बहुत याक मुहूद दिस मुहनला तीयन विधि हटाई सकास्कर तीयनी ලංකා වටායන මගේ සයිකල් ටුවර් එකේ ඊළඟ ඉසව් වෙන්නේ කොග්ගල. කොග්ගල කියුසෙනින් අපේ සිහිර නැගින්නේ සිංහල සාහිත්‍යයේ මහා ප්‍රඥයා මාටින් වික්‍රමසිංහයන්.
ඔහුගේ බොහොමයක් කෘතිවලට මේ කොග්ගල අවට පරිසරයත් ඒ වගේම මෙහි සමාජ ආර්ථික තොරතුරුත් පදනම් වුණා කොග්ගල කොග්ගල මුහුදු වෙරළ මඩොල් දුව හැබැයි ඉතින් මේ සියලු තොරතුරුත් එක්ක මම ඔබව මුණ ගැහෙන්නේ ඊළඟ වැඩසටහනේ